පසේ ඔබ සිනමටෝකස් එක් එකතු වෙන්නේ. ඉතින් ආරම්බේදීම ඔබ දන්නවා කවුද අපේ යමුත්තා කියලා විශේෂෙන් කතා කරන්න වන ගොඩාක් දෙවතියවා මොකද අපේ මැදිරියට හුවන්නේ පළමිණි වතාවට එහින්දා ලොකු හඳුන්වාදී මවශ්‍ය නෑ දැන් කැමරාව කැපෙනවා යමුත් අදියාවට අපි කැඳවගත්ත තනිකර ඇස් දෙකක් ඇස් දෙකක් එක්ක කරන කතාව අපි කියනහි දන අප. බෝ දෙනා කියල තියන ඇස් දෙකී තිනෙන විශේෂත්වය ගැන. සහ ඒඇස් දෙකෙන් කරන්න නියමිත වැඩගැන අපිට ආරංචි තියනවා ආරංච අපි ඔබට කියනවා. සජිත ඇතන. අයිබන් අයිබුවන් අනේ මොහොමත්ම ස්තුූතියි වැඩේට මාවගේනාවට නැදිරිට ෆෙස්ටම් මාවේ සහආවට පස තමයි තේරෙන්නේ මෙහෙම කලුවර කාමරයක මුහුණට මුහුණ ඉදග නිගම්පොඩි වෙන හ යි හාසයකර සජිත් කැමති විදිේ වැඩක්ලු ඉතින් අපි බලමු ඔබත්ැම විදිහක් තිී නොන සජිතකින් දැනගන්න ඉතින් වෙන මොකුවත් නෙමේ සිනමාවේ ආරම්බය කියලා ගොඩාකායට මතකද නර වැදිකොල්ලගේ චරිතයනය නැන් මං තැන අවුදු විශසක්විදර ඇති ඒ රංගනය කරලා මොකද හිතෙන්නේ දැන් ඇත්තරම රගන ශල්පියෙක් විශෂයෙන්ක් සිනමාවට ආදරය කරන රංගන ශිල්පයෙක් සහෝකටම ඇඩ්බෙනනේ තවත් සිනවාකරුවෙක්ගේ පුත්‍රයෙක් විදිහට පුංචිකාලින්දලම මගේ තිබිච හිනයක් තමයි මාව ලොකු තිරේක ලොකෝට පේනය එක දකින්න. එතකොට දෙදහස්තුන වර්ශය තමයි සූරියණ චිත්‍රපටිය රුගත කිරීමම් කළේ නමු ඊට වසර තුනකට විතර කලින් ඕරෝද් කියලයි ජේර්මන් ෆිල්ම් එකක් ෆිල්ම් එකේ මම පොඩි සාමනේර නමකගේ චරිතයක් රඟ පෑව. හැබැයි මට වාසනාව ලැබලි නැහැ ශාලතිරයක එක බලන්න මක දේක ලංකාවයි පෙන්ුවෙත් නැහැ පස්සේ හොයල ැලුව මටේ චිත්‍රපටිය හොයා ගන්න හැමුණනෙත් නැ සූර අරණ චිත්‍රපටය තමයි ප්‍රථම වතාවට මාව මමම ලොකුතිරයක දැක්කේ. මට තාමත් මතකයි ෆිල්මගේ ප්‍රමියකට යනකොට අපප්චී මයි එයාගේ රතුපාට කැබ්රතේ යන ගමන් ඉතින්යාමට ශ්න ොාක් තිබුණ ැග ප චි හොද න්න දැන් ස්ර කට ුට්ටකෙත් මයින්නවාද දකොට දැං තිරේණීම ලොකූට පේනවාද හෙමතින් ප්‍රශ්න ගොඩාක් තිබුණා ඒ ප්‍රශ්නටික වටමතකයි සැවෝසින මාශයලා වලඟට යනකොට එදස්සල මේ කටවුට්ටක අති තමමායිචිත්‍ර ඇඳල තියෙන්නේ ලොකූට මගේ මූුණ ඇඳල තිබුණා මමත් චූටිනිසා මටඒ එකනකන් තවත් ලොක්කූට පෙවුණ හෙත්තට උතුමාගාර හැඟීමක් ඇති වුණා ඒ සිනමාව කියන මැජික්කක නැම්මන්ගේ මජික්කේ පුරුකක් කියන හැඟීම පොඩි වැෑසට මට තේරුුණා සින මශාලා ඇතුළට ගියාට පස්සේ එකකාාර ිල්මි ලන්න බෑමහෙමෙම් බලන්න ෝන තරම් මගේ ඇස් දෙගෙන් පේෙන දෘෂ්ටියත් චුටීමන් ගොඩක් පොඩි කොටයි ලොකුවට දැක්කමාව එදා ඒ ඇතිකරගත්ත හීනය පස්සේ තමයි මේ තාමතාම යන්නේ එතකොට ර ශණ හවේ කියැන්නේ ොද තෙන කියෙනවනම් එදා හිතිච්ච දේම එදා හිතිච්ච ට ලබබු වින්දනයම ඒ සන්තෝසේම තව වැඩිරගනිමින් ඒ සතවසසිතුර පවධන තමයි මන්සිමති කරන්න අවුරුදු විශ්සකට කලින් මතක යක් සජිතය කිවවේ මේ විස්සකට පස්සේ වැඩිකොල් එෙක් නන්නවෙේ කාඩි කොල්ලෙක් ගැන ආරංචි යක්තියන්නේ ඔබ පුල පුලා බලන් ඉටපු චිත්‍රපටයක් දැන් එන්න යන්නේවිවා ොන්න දැන් අවස්ථ අ ති ගගේ බලන්න දැ කාලකට කලින් ඉන්න තිබ චිත්‍රපටයා රටේ ලෝකෙ ප්‍රශටිද මේ කල්ග. ඉතින් දැන් අවුරුදු විස්සකට පස්සේ සජිතගේ යන්න තවත් වෙන වෙන හැඩ මතු වෙන කාලයක් කොහොමද ගාඩියත් දැකීම කොහොමද ඔබට ලැබෙන්නේ කොහොමද මට ලැබෙන්නේ ආපර කවරුදු විස්ක් විතර පිටිපසර යන්න නෝශනල් මොකද මේ අවුදු විස්සකට විතර කලින් ඉඳලම මේ විශාල කාලයක් තිස්සේ ප්‍රසන්න ඉතානගේ ඇතුළු ඒ ක්ඩායම මේ චිත්‍රපටයක් එක්ක නිර්මාණය කර ගනිමින් ප්‍රයෝන්ජන කරන්නටලින් තියන නිතවද ර ගොඩ ොේ කාරනා පිරන්න මහිත අවරුදු විසකටත් ඩිකාල බැතව දර ගද තා මතීතයේ නිර්මාණය වෙච්ච නිර්මාණයක්. මේ නිර්මාණය මම නිරූපණය කරපු චරිත. විජයා කියන ගාඩි තරුණයා මේ චරිත්තයට කාෂට් කරල තිබුණේ වගේ අපපච්චිව. එතකොට එයාගේ තියනඒ දඟකාර විසේකාර රංගන විලාසය සාහිතිර ඇස් දෙක ගැන කිව්වගේ ගේ ඇස් මේ දේවල් නිසා එක වෙන කතාගේ කැදන දා ක කතා කරමු. ඒ අපපච්චිව තමයි කාස්කර තිෙම නමුත් මේ එක ශාල කාලයක් ගත වුුණ මේ කාලයයක්ත් එක්කඉති. පිටපතේ ඉන්න තරුණයාගේ වස ඉක්ම අපපච්චිගේ වයස හැටිිය වුණ අපප්චි ඇතුළූ ඒ හිටපු කාස්ට් එකම දරල මේ ආයිරී කාට් කරන එතකොට අපපච්චිවත ෝරගෙන හිටපු චරිතයට තමයි ප්‍රසන් නිධනගේ මට කතා කරන්නේ ඉතින් මට ඒකම ඒ ආරංචියම බුදුමාගාර විදිහට ලොකු වගකීමක් වුණා මේ චිත්‍රපටයට ආරාධනා කිරීමේදීම වගකීමක් වගේ ම නිකම් පොඩි කළ යුතුයක්ද මේ වගේ හැගීමකුත් හිතේ තිබුණා. ඉටමතුර ප්‍රසන් නිතානගේ කෙනේ මහා ධ්‍යක්ෂවරයා අපේ අන්තර්ජාතික අධ්‍යක්ෂවරය අපේ රටේ සිනවා හරි ආ අඩම්බරින් ලෝකෙටරගන කෙනෙක් එතුමාගේ හොඳ සිනමා රසිගේෙක් මම. තුමාගේ සියලම චිත්‍ර පටිම බල්ල ය නවාසාමන්ගේීමටහරී චාදරය. ඉතින් එයාගෙන් මට මේ ආරාධනාව ලැබුණ හමත් ඒක බුදුමමාගර හැඟීමක් වුණා වොහොදර මතකයි මට එතුමා කතා කලා එන්න කියලා යොනගේ ඔෆිස් එකට ඇවිල්ල මං කිම අද්‍යක්ෂවරයක් මෙහමට කරල ෑමවත් කනික් තනි කාමරෙක තනි කරලා පිටපත දිලාකිව මේ කියවන්න කියලා මයිංහෝම එක කියවන්න කොචරේලා කයිදට සයිස්සකට මමකුවති පැතුනක් අතරක් යැයි කියලා හරි මං පැතුුණකින් අහතරකින් එන්නම් කියලා හට කියිය පැතුන හරක් ගත කරන්න දීර නිසා විස්කෝත පැකට එකක ව ප්‍රේටියක විත්ගන්නලා ලිබ්බ මංහර විස්කෝතුව කමින් හදරමකගේ ඩායලෝක මේ පලිනි පිටුවු පෙල්ලන්නන කලේ මංග හවා ප්‍රසානතන මොන චරිතයද මම කියලා හිතන් ඕනේ. කෝක ඉන්න උඹ තමයි බං කියලාගසලියට කියා. ඒකත් නිගං හරි පුතුවාාගර ඉෙර හිතටන නි අමුතු බරක් දැරුණු මේ ඩෑලොගගයක් වුණා පිටපත මුල සිරාගඩ කියව්වා. පුතුමාකාර ෆිල්මක් මොකද මේ සාමාන්‍යෙන් දැ පිටපත කියලා කියන්නේ මේකේ. මේ හදන විදිහන චිත්‍රපටය දැක්ේ අමුර සිපිය රසිිය එක හම ග්‍රව්ටික දාලා හොත් දැහදවට පස්සනේ සිනමාවි රසබලන්න පුුවන් නමු පිටපතම විශිෂ්ටයි පිටපතම කියවන පොට හැහකට ගන්න බෑ කොයි වෙලේවත් වෙන මානයකට ඇත්තර මර මට දාල දියුණු මේ ප්ලේෙන්ටියත් එහෙම පිටින්ම් ඉතුරයි ෆිල්ම්ම එක කියවල ඉවර ලා ඇල්වෙච් පලේටිය තමයි ිවූ ධදරට ඉට්‍රෙටික්ේ පිටපත. ඒ කියවල තුමාකාර මේ අර ලොකූ වගකීමකින් හරි ගෞරවයකින් වැඩේට බැස්සේ. වැඩේ ඉවර වෙනකම්ම ඒ ආදරය ගෞර වැඩිබයි වගේ මුලු කණඩායමක් වෙච්ච විශාල මහන්සයක් පුතුමාගාර මහන්සියක් කොටින්ම මේ සිවාරසිකෙන්න්න මගේ ආදරණය රසිකින් මගේ විවාා මංගල්ලේ දැකළ තිේනාන ඒක ම මේ කොන්ඩවවාගෙන කට්ට කලුවට ඇයි එෙම කසාද බැදි කල ෙනටි තෙනපුලම ොද මගේ විවාාහ. මගේ උපාදිය ගත් දවස උක්ම මේචතරට අතර සිද වඩම දෙදගේ තරම් කාලයක් ශාලකාලක මමාසාසෙක් විතර ශෂට් කරලාට පසේ යි විශා කාලයක් නිගැන්ගෙද ආපරක් ෂූ ක ලොම අවුරුදු දෙකක විතර මැදෙෙන් මැ්දෙෙන් මැදෙෙන් අපි මේ වැඩේ ෂූට් කරල්ලොකු මහන්සයක් තින්ඒ මහන්සියෙන් නිර්මාණය වෙච්ච අපේ නිර්මාණය දමයි දැන් ඔබේ අතේ තියෙන් ඉතින් දැන් ඉති එක බලමුකද තෙෙ ලි කන්න. න්න බලන්න මොකද හිතෙන්නේ කියලා මාාවවැඩක් නෑනි ළඟඹතින සිනිමාහලට යන්න චිත්‍රපටේ බලන්න තියන දෙයක් සජිත්තට ප්‍රසන්නට හෝ අපිට කියන්න ඉතින් අපි පණි විඩේ යවන්න ප්‍රතිචාලය බලලා ඉතින් දැවා පිටපතතිේ තත්වය කිව්වා එක කරපුඒකැප වෙච්ච විදිහත් කිව්වා නමුත්ද පෙරසූදානමක් කියෙකු තියෙනවන ප්‍රසද විතා නැගී කියනෙ තනිකර පෙරසූදාන මනුස්්‍යයණ කොහොමද පෙරසූදානම හමද ලයිස් හ මේක හරිම මේ සිිස්ටමටික් විදිහකට නළුවෙක්ව චරිතයකට සූදානම් කරවීම එකකතිින් ප්‍රසංනිධානගේ ඒකට උපං අපංකම් තියෙන බදුආකාර අධ්‍යක්ෂවරය හරිම සීරුවෙන් සජිතව විජයාවෙනකං සූදානම් කරවීම යා කරාතයකටඒකට අවශ්‍ය කරන. සජිත නොදන්න විජාදන්න ටලන්ස් තියෙන්න්න පුළුවන් ඒමට ම ප්‍රක් ට ස් කරන්න සිද උධාරයක් දිහයට. සබරගමු නර්ථනම්ප්‍රදාය මම එච්චර්ම මම උඩරට පහත රට රිියයක්ක්නෙන කර නම් සබරගමු නර්ථනම්ප්‍රදා ගැ මට හමලක බෝධයක් බි ැ මගේ මේ නර්තන ගුරුවත්තු හතමයි ල සිරිිබදුවක් ඒතුන් මට උඩරට තමයි කියල දුන්නේ පහතරටත් බට යම් විදිහකට මගේයක් පච්චික ඒ අ්‍යනය ලැබි තිෙන නමු සබරගමු. මේ විජය කියන චරිතය වෙනුවෙන් සබරගමු නර්ථන සම්ප්‍රදාය හය හතර බොඩ්ඩක් ඉග ගන්න සිද්ධ වට බවදුක බව තියන පහතර නර්න ශිපය ගෙන හොද ොඳ බෝධයක් තිං අපි වෙන මරත්න පුරේ ගිහිල් අපේ මුතුගොල සර්ගාවට ගේල්ල ඇතුමා එ එකක සබරගම නර්ථන සම්පදාය සබරගම කවිතාල ඒවා ගායනා කරන විලාසය මේ දෙමල් පැට්ිස් කරන්න වුණා තවත්තුදාාරයක්කි බෝත් විජයා කියන චරිතයටය පදදුරු බෝල අරේ මේ එකතු ගොරගෙන යා එවැන් පොඩි පොඩි සෙල්ලං කරනවා අදකාලියි සර්කස්වල හෙම දකින විවිධ සෙල්ක්. එදකොට සජිතට එහෙම ඒ සෙල්ලං ආයේ මේ චිත්‍රපටය වෙනුවෙන්ම ඉගනගන්න සිද්ධ වුණා. සාමංගතන මේ චිත්‍රපටය වෙනුවෙන් වෙච්ච අනි පුදුමාකාරම පෙරපුහුණුව තමයි ඒකැන්නේ. පෙර පුහුණුවකින් තොරව සෙට්ටක රඟපාන්න වෙනවා කියන එක. මුදාහරණයක් දිට අපි පෙර පුුණුව මේසකක්ම එඉද ස්්‍රිප්ක බලමින්න ප්‍රිරන්න පුලුව. මේ චරිතය ැන මේ කරෙක්ට යිබල ගැෙන පසන්නක කතා කරමින් අපිට පුහුණු වෙන්න පුළුවන් හැබැයි සෙට්කට ගාට පස්සේ ප්‍රසන්නට පැහැදිලියම වශ්‍ය වනේ ඒ මොහොතේ මුහුණ දෙන එ ප්‍රථම අධ්‍යකීමම ශෝ් කරන්න උදාාහරණයක්දට අපිතමුකු අපි කටු රොදක් ඇතුළෙන් එවිඳගෙනය නවා කිය තොට සාමාන්‍යෙන් සිනමාව කියන කොච්චරුනත් මේ චරිතය නළුවෙක්න මේ නිරූපණයගන් බිම වෙනම සුද්ද කරලා වෙනම පාත්තකහදලා එහෙම කරන්න කට කොච්චරුුණත් ින් ආඩිෙක්ටස්ල ආට සිස්ටන්ස්ල මේක ඇවිදල ඇවිදල මේ බිම පරණවෙනවා. ප්‍රසන්නටානුව එහෙම පරණ වෙන්න බෑ. මේ කැමරයි ඇස කැප්ච කරන්න ඕනේ විජයා ඇවිදිනවනං ඒ වගේ කැලෑපාරක කලින් ඇවිදිලතියෙන්න්න බෑ තකොට බොහෝම සීරුවට කොලාා තක්වත් නැමෙන් නැතිවෙල්ල එතනට ගිහිල්ලලා ඒ කැමරා පලේස් කරලා ඒ හදල අර අපි යන ප්‍රථම ගමනම ෂට් කරගන්න තරම් සූක්ෂමුණනාම මේ චිත්‍රපටේ ඒයක ඒගේ මොම මුහම් පුංචි අවථාව තරයිකිඒ වගේ මේ චිත්‍රපටය කරනකටඒ වගේ හරි අන් නොයින්දුල් අදැක මේ මුොහොතයේ ලැබෙනකොට චරිතයකට එ ගෙස්චස් ඒවතමයි ගැප්ස කරගත්ත එතකොට අපි චරිතයට හැගීම් බාර වෙනකොට සමාරවෙලාටඒ පරිසරක සාධකත් එක්ක සැබවිම්ම දැනන්න ඒ කටුකත්ව වෙන්න පුළුවන් හැඟීම් වෙන්න පුළුවන් ඒයි ඒ ප්‍රථම අදැකීමම ෂූට් කරගන්න ක්ෂ ප්‍රසනිතාානගේ එයාගේ කාරය හැව්වා එකතින් හරිම අමූතු අධ්‍යකීම චූත් කරන කාල හිතුනාම් හරි කටුක බෙහෙසකර අධ්‍යදකීමක් කියලලා නමුත් දැන්හිතනවා සිනමාකාරෙක් වෙන්න ස මට මොන තරම් පුරු අදකීමදේ ලැබුණ කියලා චිත්‍රපට බලකොට මහිතන්න්න මේගේ පුංචි පුංචි කරාවලට ඒවය තියෙන ශක්තිය මොකක්ද කියලා සිනමාහසිකන්ට දැන ප්‍රසන්න විතානගේගේ ඇස්තේරීම ගැන අපි පොඩ්ඩක් මතක්කර යෙනවා පස ගන්නන් කෙක්වේ ඒක ගැනම මේ කියන්නේ ඇන්නේ. දිනාරපුංචේ වතමයියා සජිතගේ රංගන සහකාරී වුනේ සම්පූර්ණ චිත්‍රපටය වෙන්ව. මම හිතන්නේ මම ඒවත ඒ මොතෙක්කිව්ව ඇය ැදිරීටාප වෙලාවෙ ලංකාවෙ තින ලස්සනම ඇස් දෙක නිලියකට හිමි ඇගේ වී යුතුයි කියලා දෙකේම වන්න ඇති. ගස් දෙකත් බහෝම ලස්සනයි ඒස් දෙක ගැනත් ප්‍රසන්න විතානගේ මේ මෙද නට මි ලැකව්වා ඔබරතෝ පැසුලනි මචං චිත්‍රපට අද්‍යක්ෂවර යමක් කිවවාය කියලා සජිතයගේ නොමවිතන්නේ සජී විසාක්ෂිකාරයයක් වන්න ඕනේඔ එක පියගන්න ඕන්න මසං චිත්‍රපටඒ චිත්‍රපටේදී බතු මහම වගේම ප්‍රසන්න ඉගොල්ල ඔක්ොම එකට තමයි අපිට අහඳුණනි මගගේ අුඩිෂන්කට සාමන්්‍යෙන් මට හහිමි හැදිමතක්වෙන්නේ අපේේේ සෝෂල් මඩිය ආරහයම ගොඩාක් තරනතරුණු අයි මට ෆෙල්නක රඟපාන්න ආසයි මට අස්ථාව කරන් දෙන්න බයිදවගේ හනකොට මට මංගේ වලට දෙන උත්තරයක් අපිට රඟපාන්න ආසාවතිබුණට මද අපි ඒ රඟපෑම වෙනුවෙන් අපි කරන්න ඕන කැපකිරීම සූියයාර්මය චිත්‍රපටයකටත් දහස් දෙෙනනකින් තේලලා සියදෙනකටඇවිල්ල සය දෙදෙනගින් විසිදනනාට ල්ල ඒ විසි දෙනාගින් පලනට විල්ල මයි ටිරගගේ ජරිත ට ලැබුණ ම සංගිත්‍ර පටත් මේ මෝඩිශන්ණ එකක් තියවා කියල කිවූ හම මමත්ගේ අයි ඩිශන් එකට එතකොට එතනදී ෆොටෝ වරගත්තා මේ ස්කීන් ටෙස්ට එකක් ඒකදී මංහිතන්නේ බරතුව මහත්නයක් ඇස් දෙක පිබඳව කමෙන්ට් එකක් දුන්නා අයකම මේ ප්‍රසන්හිතානගේ මක්මතමයි මහත්්‍යය කියන්න පාක්වා කියෝ මටා දේනකොට මේ ඇත්තර්ම ප්‍රසනිිතනගේ හත්න කියන්න එපා අංකල් කියන්නතප අය කිය න ප කවරුත් බුදත් කියන්න ප්‍රසා කියල ා කරන්න කියලා හම අදනකරන මේ චිත්‍රපටියආරම් බේදීම එතුම මට හෙම පොඩි නීතියක් දැම්ම.ඒ නීතියන ඇගටාරිය අමාරුයි මකද පුචි ගලිද ඳරන මගේ පච්චිලාගේ පොහොඳම මිත්‍ර අපි ලොඩාක් චුංචි ගාලි දැකලා තියන්න එතුමට නකර කරන හරි අමාරු හද ට තියරන ඒට හ ීතියක් දැම කියෙල මේ මේ ඒගත්. කියන්නුනාා මේ මැදෙ පොඩි ඇඩුඩිස් ක්තිියයට උබරතුෝ කියලා තිබුණ මේ ඇස් දෙක මේ තරුණ තරුණයන්ගේ මන බැඳගන්නා මේ විශේෂ ඇස් දෙකක් මේ මේ ඇස් දෙකට ලොකු වට්නා ගමක් සිනමා ඇතුලි හිමිවේ කියලා ඉතිං ඒ ඒ කියපු කතාව මතක තියාගෙන මංහිතන්නේ තරුණය අඩවාවීග කියියනු රේධාස්සල්ලඟ චල්ලකු ක් නවෙ මේ ඇස් දෙක තර්ණයන් හැඩවූවා සිනහාාවටත් ලකරා දැංගිතින් එක තරුණයකට ඇස් දෙකේ හිමිකාරිත්ව හමවෙලා තිය මගේ බිරිඳට නමුති සිනමාව ඇතුේ මේ ඇස් දෙක ටවත් අයිතිනෑ මහිතන්නේ ඇස් දෙකට අආදර කරන ඕනම ගෙනකට ඇස් දෙක අයිති ඉ එනිසා හනන්න හිනාවෙන්න එහම බලයයක් ඇැස් දෙකට තියෙනවනම් මට. ඇ දෙක ගැන විශේෂයම මතක්කිරීමක් කරගත්තේ මොකද දිනාර මේ ව්‍යාපෘතිය තුළ සජිත ඔය ඔය කියපු කැපකිරම් කර්දි දිනාරාව හලල කතා කරීම අත්තිශය ම ක නොහැකි මොකද මා මගේ විශේෂෙන් මතක් කර දැයි. ඔබේ පසබිමටයක් වෙනස් රංගනය සම්බන්ධ. ඇයන තවටියයක් වෙනස් පසුබිමකින් වෙන අධ්‍යාපනයක් එක්. හොඳින් පුහුණු වෙමින් ඉදලා මෙ මේ කර්තා විරදායකු එහම බැක්ගවස් දෙකුත් තියෙන අරැස් දෙකේ ලස්සනත් වෙන මම තියෙනවා දෙ එක ගරනම් කියන්න මුූ නෙම දැන් ඇස් ඇස් දෙකක් දිහා බලලා කාට් කිරීමට ඇස් දෙක මේ තරම් බලපානාව කියන එක දැන් දෙ ප්‍රසන්න අපට කිව්වට එක මොකක්ද කියලා හරිට මට තේරුන්ගේ දිනාටත් එක් සෙට්ටගේ රඟපාන්නගේ අරපස තමයි මගේසාකච්ඡාවක් නම් ජිනරයිමා ඉඳගෙන මෙම කතා කරනකොට ඒස් දෙකට ඇත්තටම අහුුවෙනෝ. ඒස් දෙකින් මගේ ඇස් දෙක හට ගන්න බැරිවෙනයි තරමටම හරි පවෆුල් ඇස් දෙක්. මටකට තේරු මේ පවෆුල් ඇස් දෙක් කියලා ගැන්න මොක්ද කියලා ඇත්තටම දිනරට තියනයි පෙනුම ඒ වගේ මතමයි මොනන්න බැග්‍රව්ස්ලින් අපි දෙන්නගේ මුුණ මුණ වෙනස්කම් තිබුණත්. මෙතනට ආවට පස්ේ අපි දෙන්න හරයට ම සහෝදරය සෞදරේ මටි ර නික කියීනකත්තමයි. මේ වා මේ මග නංගිවගේ යනෙ කියලා මං ය යම නංගිකිලගෙන් මේ බාලාගෙන දසනමේ. එයා සමාරට එයාගේ සහෝදරියත් එක්ක ෂයා කරගන්න සමහර දේවල් අප දෙන්නට හොඳට ගැගෙන අපි දෙන්න මේ මේ. වෛද්දක සෙප්ටි නෝ කියලගන්. එනිසා අපින්න හොන්දම යාලූ ෝවටත් පත් වනා හ මම කියපුූ. පරේෂනාත් කෙනැපිය අපිට අලුත් පරේෂණයක් න මේ වගේ නිර්මාණයක මේ වගේ ශාල කාලයක් කටුක වනාන්තරයක් තුළ මේ ගතකරපු කාලය ඇතුළේ ඒ කටුකත්වය පරයා හරි ආසාවින් මේ නිර්මාණය කරන්න පැහැදිලියුම විනාරාගේ මගේ ඒ කෙමිස්ශ්‍රියෙක් ගැලපු එක මං තන්නේ පැහැදිලියුම වල පැවා ඇතා මොද හෙළියක් මට අදටත් ඇය මගේ ඉතාම හොඳේ හෙළියක් ඉතිං අර කියපු ඇස් දෙක යාගේ දක්ෂතාවය සහයා හරික්මනට එයා හරි මගේයාගේ වෙනස එයා ඩිරෙක්ටර් කෙනෙක් කියන දෙයක් අහලා ඒ දේ ඒ ඩිරෙක්ට අශ්‍යමදය කරන්න පුදමාකාර නම් ශීලි වෙන්න පුුවන් රිෆෙක්සිබල් එක්ස් කනෙක් මට සමහරවෙලාවට දෙයක් සම්බන්ධව රෙක්ට දෙන ඒ පාත්තකට අතරව මගේ තව යෝජනා ගොඩක් තියන්න පුළුව අප මේ මෙහෙම කරු මෙහෙම කොත්ොන්යිද හෙම කියලකො මේ ඇතරම අනනලි ර දෙදක් ේක. හැඩයි ඒ දෙ හරිම වේදිකාවට ගෙනන්න පෑහවා ප්‍රසන්්‍යතාන ගතින් ඒ තනත් මංහිතන්නේ ඇතුමාට තමයි මේ ඒක ගෞරවයක් දෙන්න නෑ. පුදුම විදිහට මුල්ලසිට අපින්නව නේ හිද වගෙන ඩයිලෝගින් යිලෝගක යාරාකර දහසමක පිහිතන ද ල් බලින් කරගනිමින් ඒගේ පෝසෙස්ක ඇතුලම හරි පුදම දරීම වැඩ සිදවන අට රනද. මේ චිත්‍රපටය බැලුවට පසේ හගුලන්ටත් පිනාර මත කරන්න බැරිවේ නිවා තරං හරි අපුරුවට ඇවගේ ඇ්ස කරල දනවා අහන්න අවශ්‍යම ප්‍රශ්න ඇත්තියෙනවා සජිත ඔපට සමීප වෙන්නේ කෙලිතිරය හරහා විශේෂයෙන්ම පෝගකාලේ නාඩගංකාරයම තිබබන නාඩගංකාරයූ වැඩි කෙරෙන්න කලින් තමයි ගාඩි වැඩි කෙරලා තිබේ ඔබ ටිලිතිරේ නාඩගම්කාරය තුළින් රජ කරනවා සමානව ගාඩියකේ ඔබ රජවෙලා තිබුණේ තිරයටටාව ෙනැතත් රජකම් දෙකක් කොටුණු දෙකක් මත හිතෙනවි දිහට ගාඩි ප්‍රමාදවීම තුළ මේ අර්බුදහාඒ රට ඉතින තත්තඇන්ම ප්‍රමාදවීම තුළ උපට නාඩගම්කාරයකේ වෙන රජ ඔටුන්නක් වටිලන තිබුණේ. මේ ඔටුන්න ප්‍රමාදයි. මේ ඔටුුණුදක කොහොමද සංජ තේරෙන්න්නේ මේ වෙද්දි කොට මේ කලින් ෙන්ට තිබ එකක්ලේ මොනා නොත් ගාඩි මංහිතන්නේ මේ මම බලාපොරොත්තු වෙන මම ආසම කර නොටන්න මයි සිනමා ඇතුලේ යම්දසක මටුක් කෙමිුුණු ඒක මයි මම ආසම ආදරේම කරන දේ නළුවෙක් විදිහට බොහෝ මීඩියම් ස් මීඩිය වරග තියනවා නමුත් සිනමා තමයි මගේ හී නෑ ඇත්තටම කිව්ොත් මට ඒම දීල්ග ටෙලිනාටියකට යන්න වේ බොඩි ඩිගන් අනිසිතත්වයක් නිසා. කිව්වත් වගේ මේ රටේ ප්‍රශ්න මේ දේවල් මම කොමත් ප්‍රතිපත්යක හිටිය ම සින ලවුවක් ම සිනම නිර්මාණ තයි කරන්නන්නේ ැයි ටෙිනාටියයක් අවත් කෙට ටෙලිනාටිය ද ඹභ හිමියන්ාව ටලිනාටියක යිසාාවය කොටස් හටලිස් නමයක් උපරිම පණහක් කොටස් තිස් ප්‍රමාණයක් ඒවගේ නිර්මාණයක් ආවත් හරිආසාාවය එක කරමින් නමුත් සිනමාව ඒම් කරගන්නීමින් යන ගමනක හිටිය. ට මේ වසංගත තත්ත්වයන් විධ ේවල් සහපය සිනමාවේ සිනමාශාලා ඇහෙන්න ගත්තා මෙහමනිකං අර්බුදකාරී තත්ත්වයන් පාස්කු ප්‍රහරය විද දේවල් වෙද්දිි වෙදදි වෙදදි. මට සාධාරණ බයක හසකයක්කාව මම ඉන්න ප්‍රතිපත්තිය තුළ මට මිස්වෙන්නේ පොෆෝම් කරන එක වේදිකාව මත හෝටීව එක හෝ සිනමාවේ හෝ පොෆෝම් කර එක මත නල්ලුවෙකුට නොකරන්න බරි දෙ අපිට පොහොමත් කැසිල් තියෙනවා නොකරසිට බැරිකමේ රෝගය කසන්න ම වෙන මොකටවත් රඟපාන්ද වැඩ කරන්නනටන්න ගයන්න අපි කැමති දොඩකට වේදිකාව කහිමි වුණුත් හම විශාල කාලයක් අපිට දුමාගර අමාරුවක් වෙන අයිකාර මද්‍ර වෙනතුව වෙවුලුණ නොග අපි වෙවුල්ලන්න ගන්නවා. මේ අගො අපි අඩික්ටඩ් පොෆෝමින් වලට පොෆෝම් කරන්න එතකොට මෙම කායනකොට මට නිකං හිතෙන් ගත්තා කාලේ ආවා ආරාධනාව ක දීරක ටි ටක් ෙීම කොටස් ප්‍රමාණය සීයෙක් මෝනවා කියන එකත් එක්කම දමයි ආවේ. ආව ගම මට ති කියන බැහැ කිය ම බොද හෙම කරන්න හැග කියන තීරණ හිටබපුුණනිසාම් හැබැ ඒවනකොට මට කැසිල්ල හොඳර ැවිල්ල බුණන දැග ම වෙවලන මොහතගේටී මට පොෆෝම් කරන්නකෝ ේදිකාක් විශිද්‍යලි හිල්ලා ේදිකා නාටික ලා ේගෙන ගන වරුදු හතරක් පසේ ේද නි ට තු චිත පටි තු ට තු ක් නවේ. ක තමයි ම සද්දාාහංගල සූරී බන්ධර්මාමගේ මේ පිටපත අරගෙන පලනි කොටස් පණහා විිතර ලියල තිබුණ ඒ කියව අර සිද්දුවීම හා සමානම සිදුවීමක් වුණේ මේ සරාගන චරිත ඒක ඇත්තර මම කව දර්දාසක සිනමාවය කරන්න ආසාාවෙන් හිටපු චරිතයක් හරිම ලස්සනටක ලියවෙලා තිබුණා වගේම අරාධනා කරන ශිවාගරුණාද මගේ ඇ ද්‍යක්ෂවරයා ටලි ටේවල ොහහිමියන් ටි ටි ධ්‍යක්ෂවර ඉන්නේ සුසං යෝගයේ නිසත් බට මේකට ගොමනත් බැහැගන්න බෑ. එතිඒක නිසා මම මේක නාහකලක වනතේක් මගේ ගොලන්නත් කොම ම ප්‍රතිපතිය කරෙන්නේ මේහට වර්දකාර හැඟීමක්කිතේ ඇතුව තම ඇතරගේ ම නළුවක් විදට හදදාගත පතිපත්ති කැඩුවදගල ගියට පස තමයි තේරුන්නේේ හොන්තර රහයිද කියලා ජන ජනාදරය ලැබ. ඇනතාවගේ අදරය දැන් ඇත්තරම සිනමමා නිර්මාය තුළලින් උද්ජනාදරය ලැබෙන වනමුත් එවැනි ටෙලිනාටයක් මිනිස් අතරට තා වේගෙන් හැ මෝගිම ගෙදර තීරවාණට වක් ඒ ටව බලතු ප්‍රමාණයේ විශාලයි මට ජනප්‍රීම් නලුවා සම්මානය එකවුරුද දෙවතාවක් ලැබෙනවා මං ඒකට හරි ආශක්ත වුනායේ ආදරයට සහමම හිතුව මංෙදා ප්‍රතිපත්තිය පස කලා මේ තීරණයට අප හොඳයි කියලා එක වෙන්න මෝන දෙයක් කියලා එතකොට ඒ ඔටන්න හරි ආසාවෙන් තියනවා ඔටුන ැති හේම ආසාාවෙන් හොමතියලා මගේ සිනම ඔටුන්න පස්ස ම තම දන්නේ තියකදැ ගාඩි සිට තවත් එෙනාට තුමක් ම රංගින් දිරිපත්ත චෙන්න තියෙනවා ඒවා හරහාමං යාස මොටුන්න පස් යනවා අභයාර ඔටන්න හරි ආසාාවෙන් තියගෙන තියෙන අෙදරති කවරැකිවොත් ඒ ඔටුන්න තියෙන්නේ සජිතගේ සවයිවල්ලක වෙනුවෙන් කියලා එකඟ උපොඩ්ඩ එකඟ වෙන්න වෙනවා බොදු ස්වයිවල් එකට මල්ල මුල්ල පත්න දවල ලක්කුම් බලපාන හ ීකට ටක් ල ගන්නේ දීර්ග කාලයක් මම සවයි වවා කියනක එකන රස්සාාව වගේ ශූටින් ජනාව මාසර දස් දායයක්ආයන ල්ලක් මාසය දස් දාහයක්ින් සවයිල් පෝසේකට හො දේනි සබන්යටට විරුද්ධවෙන්න හැ හැබැයි මේ ඒවගේ මතමයි ස්වයිවෙන්න නළුවකට ඕන පැහදිලිියම ිනිස්වතරට යන්න ප්‍රට්ෆෝර්ම ක්ෂන ාව හෝටල නාටි හෝවේව එතකොට මේ ත් තින් තව පලටෆෝම්මක් එතකොට ස්වයි වෙන ගමන් මම මොකොද මේක ටෙලිනාටයක්ක් මේ දීර ටෙල්නාටයක් කිය මගේ රංගණය අඩු කරන ම රාමපානක් ඇමක්කිෙලෙට ග හම මක චි්‍රපටයක් නිසාම හොඳර කරන්න න යාම ෙිනටක් ට අඩුව කන හෙමක්නෑ එකම වෙනසර සිනමාපටයක වගේ අපට චරිතයවිින් සූදානම් වෙන්ඩ හිතාන ටයිම් එකක්නෑ. දියක ටෙල් නාටි වල බදන්නවා මේ සමාර වෙලාට පිටපතේ දවදේටත්ත ට සමරලාට එවල දැකලාඇ එවෙලරඟ පාන්නක්ත් වෙනවා අතකොටේ නලුුවක් විදිට ප්‍රක්ටිස් ච්චර හොඳන දමගේ මේ එක්ටිින්ක් රණය කරගන්න හැබැයි මම අඩුුවෙන්ගරේනෑ මම මගේ උපරරිමේ තමයිකරේ සරාගෙන චරිතයට එතකොටතිින් ඒ එකත් වෙන විදික ප්‍රක්ටික ඒවාගේ මේ පෙර සූදාන අඩුවෙන් තියාගන ඒ මොහතේ චරිත ජීවත්වන්නේ හොදන මතු ප්‍රක්ික පික් ගත්ත කෝම කෝමර ගාඩි බොහ දෙනෙක් ැ දකල තියෙන <popular> මාද දර්ශනවල ප විශේෂ දර්ශන වල පවා ගොඩක් අය දැකල තියෙනවා. දැකපු අයගෙන් හොඳ කමෙන්ට් එකක් හොඳ හෝ නරකලමකන්. දීලදේ නවද සජිතගේ පැහැදිලිය පැදිලියීමම මේ මොකද මේ චිත්‍රපට ලංකාවේ අපිට බලන්න ලැබුලි මේ පෙරෙදා සිට වගේ වුණනාාට මේක ලෝකයේ ලෝකවාසිී බොහෝ ශ්‍රීලාංගිකයෝ විදේශිකයෝ විචාරකයෝ මේ චිත්‍රට දැල තිබු ො බොහෝ රටවල රනවාර විශාල සංඛ්‍යාවක් මේ චත්‍රපට පෙන්වා. එතකොට ඒ පළවෙනි දර්ශනයේ සිටම දිකට ම මේ චිත්‍රපටේ. පිළිබඳ දිවිධ විචාර සමහරලාවට ලොක හොලිවුඩ් සිනමාව පිළිබඳ රචනා කරන විචාරකය උපවා බොලිවුඩ් සිනමාව ගැන රචනාගන චාරගපවා ගාඩිගෙන අපේ කොදෙව්ව ලොකු ටගලු දැකල දෙබුණක් රටම් ටොළොමිකි සිතේීමම දඩියයට තිබ්බවගේ. ලෝකයේ අනිත රටවල් එකක් අපේ රටේ සිනවා කොච්චර ලොකුද කිය ල අපිට අඩම්ර වෙන්න තරම් මේ සිනවානිර්මාණය ගැන බොහෝ හොඳ දේවල් සහ මේ මේ විජාගෙන ම ඇවිදිරිපත් කරු චරිතය ගැනතඒ චරිතයට සංවේදී වෙච්ච හෝද මටතා කර තියෙනවා. මම හිතන්නේ මේ දැන්ම තාහම දවස් දෙකක්තුනක් නෙවෙන්නේ මේ රටේ මේ මහපොළොවෙ ඉන්න ශ්‍රී ලාංකිිකන්ට මේ සිනාව බලන්න හබ වෙලා මම ආරාධනා කරනවා මේ. වාරල් මේ චිත්‍රපටේ බලන්න කියලාඒඒ කියන්න හේතුකාරණා ගොඩක් තියනවා. සිනමා නිර්මාණයක පසුබිම් කොතාවේ මුල්ල සිටම අපි මේ නිර්මාණයට ගත්ත ප්‍රයත්නය මහන්සය උපමණ දෙ කියලා අපි දන්නවා.වගේ මේ සිනමාවේ දැවැන්තකම සිද්ධවෙන්නේ මේ ප්‍රසන්න විතාානගේ කියන ඒ දැවන්ත චරිතය නිසාම පමණක් නෙමේ. ඉන්දයානු සිනමාවේ මහාසිනමාවේ ඉන්න ශ්‍රීකර් ප්‍රසාද්ලයි වගේ මරජීව්‍රවී ලයි වගේ යපවා මේ සිනම නිර්බනතක අපිතක් එකතු වෙලා තමයි නිර්මාණය කරන්නේ එකොට මේක ශාල දක්ෂ පිරිසකගේ එකතුවකි නිර්මාණය ව නිර්මාණයක් ඒක එක කාරණාව අනිතක තමයි අධ්‍යාපනික වශයෙන් මේ සිනිමා නිර්මාණය බලපු හම ඉක්දසට සය ධාත්‍ර යාගභාගගේ මහනුුවර යග අවසාන භාගි වෙනකොට ලංකාේ තිබුණ සමාජ දේශපාලනිික ආර්ථිමය තත්ත්වය පළිබඳ හොඳ ඩොකමන්ටියක් කොඩා කාරණකාරණා අධ්‍යනය කරන කෙනෙකොට දරකටු ත් තන්න මේ චත්‍රපට මේ චත්‍රපට බන්න යීම වක්න හැ ශාල ලබෝදධක කාල ිබුණු කුල්ලබේද කුලබේදය නිසා ඇති උු ප්‍රශ්ණ ැ කුලබේදය වගේක් අපිට අදනිකං ඉතිහාසය ඇහෙනවා විතර අදත් කුලබේදය වර්ණබේදය ලෝක ඕන තරන් තියෙනවා නමුත්තර. ඒ කාලි තරම් තදින් මේක එල්බගන නැහැ ඒ පිළිබඳ නිකන් කියවමින් බලමින් ඉන්න කාලයක මංහිතන්නේ මේ චිත්‍රපටය නිසා අපිට කුලබේදය කියන සමාජාසාධාරණය ලක් පවෙච්ච තරුණයගේ තරුණියකගේ ඇස් දෙක ඇතුළට කමිදිලා බලන්න පුළුවන් ලෝකයේ දිහා එතකොට විශාල අද්‍යකින් අපට නැති අද්‍යකින් ප්‍රමාණයක් ලැබයි මේ සිනමානිර්මාණය බැලුවොත්. ඒකත් අයිංකරොත් එහෙම සිනමානිර්මාණය යිතිහාසික වටිනාකම ඒ දැන්තක මුක්කො අයිංකරොත් මේ සිනමා නිර්මාණය ඇතුලේ ලස්සන ආදර කතාවත් වය. ම හැම්මලේම කිය නම ය. ල කොන්දේසි විරහිත ප්‍රේමයට කදධම නිදර්ශනයක් තත්ත්වය මාන්නේ මුදල මේව නොතකා මේ ආදරයේ ඉදිරිපියවර මගේ මරණේංිවර වෙන්න පුළුවන් කියලා දෙනගනත් ඒ දේවල් නොතකා ප්‍රේම කරන ප්‍රේමවන්තේ ඇෝන ඇස්ෝන ඕනේ වංහිතන්නේ ආදර කතාවට වෙන්න ඕනේ ලස්සන ආදරකතාවක් මේ නිර්මාණය තුළ තියෙනවා මන්නන්ගෙන් රකාරන ඔක්කුම් පැත්තකට තියලයේ ආදර කතාව බලන්න හරි සිනමා නිර්මාණය බලන්න ගෙලමං ඉතා මාහදරෙන් ඉල්දා සිට්නවා මේ එතකොට මේ මට ආස ඒ ගැන මොකක්ද අපේ සිනමානසිකයෝ හිතන්න කියෙලා දනගන් මේ විදි ලෝක වාශ සිනමානසිකයගේ මංගොඩත්ද දනගත් මහරිරයාසයි නිසාමතමයි අපි තීරණයකටාවේ මේ සිනමානිර්මාණය පළවෙනි දර්ශනය සිට දරශනවාර කීපයක් අපි යමු කියලා ප්‍රේක්ෂකයත් එක්ක සිනමා නිර්මාණය බලන්න මේ සිනමා නිර්මාය එලිදකබදදාසිට දැමි පහොගේ දසොලොත් අපිගිය සිනමාාවදගල මර ාලාාවට ටිකටාගන දන්මත්න පින්නවා කියල හොන්ති සැංගවීන්දලා අපි අවසාන ඇවිල්ලා එෙල යාල හම්බ යලගින් හමකදකලට හිතන කියලා. එතකොට තමයි කමෙන්ස් හොඳ මේ වන්නේ සමාලාරය සෝෂ මීඩියාව වල කියනකොට කෝචරුවත් මෙතනින් පෙරිලාමයඇගිලට ඇවිල්ලා හිතලන ඉඩාම හෙම සම්මකව ආනකොට සිනමර් මානක ඇතන ොද හිතන්නේ බයින බයි හොද කියරන හොඳ කියන්න හොඳදවස්ථාව. මංම නිමණ ච රද න දාසර මන්න හොල් ොඩක් කලාට ඔබටත් සමහරට ම වුණ ගැහහි බත්ක කතා කරලා සිර්මා නිර්මාණයක නාහගන්න බලාගෙන මංඟන්නවා හොන්න ඉන්නලු ඇතුව බුසින මහලට යන්න කොයි වෙලේක හරි සජිත ඇතුළු විරිස මම ඩිනාරා ප්‍රසන්න හිතානගේ කියන්න අපි තුන්දනවා හම වෙන්න පුළුව සෑහන්තු ලැස්තිලා ඉන්න. අවස්ථාක්ෙනවා ගාඩිගැන කතාාව හොම යද්දී අපිට ආරංචියනවා මේ දුස්රා කිල චිත්‍රපටයන්ගෙන චන්න්න දේශ ප්‍රේග අධ්‍යක්ෂණයක් අපි අපේ වැඩසට කතාගලති නොදැන් චාර්ණ බලන්න ඔබ දැනුවත්තේ ගැන දුස්රා චරිතය මොන වගේ එකක්ද හරිහමං අවබෝධයක් න තම් ික්ෂකෑට මේකත් හද මේ හොද චලෙන්ජක් ටනලුවෙක් විදියට. ද දෂ්‍රයක මම රඟපාන නිසල් කියන චරිත ඒක සමාහන නිසල්න මේ ඒ චරිතය න දෂරයික ඉන්න ඒ චරිත අපි ගත්තොත් සරා රඟපාල සස සමහ සරා රඟපාන්න කලින් අරගංකාරුවගේ සරා රඟපාන කලින් තමයි ම දෂරයික ම රඟපාන චරිතය දිරිපත් කලින් හැබැයි ඒ චරිත සෑන්ඩ හ චන්්ඩී නික දැන් අඩගංකාරකගේ චරිතයට සාමය ලක්ෂණ බොහොමයක් තියෙන චරිතය හැබැයි ඒ චරිතතික වංකරගන්න්නධ විසෝක්ෂමෝ වෙන්කරගඩ පැහදිලිේ අධ්‍යක්ෂවරු මමේ ඔබපුදිය බලපෑවා. මේ චරිතය ගැන කියනව න පුංචි නි නිගන් පොඩ ටීස ගාන්න ල ොන් චර ටි බල ගලන්නට මේ සිනවා නිර්මාණයේ මේ චරිතය ගැන ම කතා කරන්න පලවර මදකමින් ලබ තුන් තම ගැන කතා කරලා නැහැ. කැමරාවක් ඉදිරිීම සන්න දේශප්‍රේීමම තමයි චතරපටේ නිර්මාණය කරන්නේ මේ සන්න දශප්‍රය කියල කියන්නේ සූරියාරණ නිමාව කැමරා කරපු DP. එතකොට මගේ පලවෙනි සිරමා නිර්මාණයමමාව ෂූතකරපු DෝPීගේ අධ්‍යක්ෂණයක රඟාන ලැබෙනවා. ඒවගේ මගේ සිහිනේමං තවටයක් ඉස්රයාට මෙහෙව්වා අයිට පස්සේ ඒ නිර්මාණයෙන් අප අතර ඇත් වෙච්ච සම්බන්ධින් පස්සේ සජ්ක්‍රේන්ස් කෙලා හිතනයක් පිට ඕල ම අ්‍යක්ෂය කරනයම් වැඩ එතුමා කැමර ආධ්‍යක්ෂණයට ආව. තකොට පුතුමාගර සම්බන්ධයක් මට තියෙනවා ඇතුමත් එ දෂ්‍රාන් නමතයනනි මුරල්ලිදරම් දාන බෝඩන එක තියෙන විශේෂත්වය තමයි ඒ කොයි පැත්ත කරකිද දන්න. බෝලේ විහිල්ලා ොයි පැතරටර්වෙයිද කියල ඔ්‍රේක් පන්දුව ඒමගේ අතර මේ ඊට විරුද්ධතට කැරගෙන්න්න පුළුවන් ඒන මේ පන්දවුව න විශේෂත්වය මේ චිත්‍රපටයේ කතාවස්තුවත්ති වගේද. හිතාගන්න බැරි පැතිවලට කරකැවෙන චිත්‍රපටයක් ඇත්තරම කරකොලා තැරිය වගේ ද මේ චිත්‍රපටි බැලුව බලද ඉවරවෙනකොට එක මගේ චරිත ආදරමන්තයෙක් නමුත් වැඩේ තියන්නේ සමාජ ක්‍රම ඇතුළේ පහත් පන්තියක දීවත්වන තරුණයෙක් විදිට මුදල කියන අවශ්‍යතාවේ ආබහම සමාහර්වෙලාවට ආදරය ඒ වෙනමින් පා විච්චි කරන්න පවා සිද්ධ වෙන අස්ථාව එවැනි කටවත් දගින් ලට කරන්නයට මහුණ දෙන්න පුළ මේ තරුණයා යම් විදිියකට එලෙස තමාගේම ආදරය ඇබැයිතිං ආදරය සහ තම හම්බ කරනන්න සල්ියවලින්ටතම අපි දෙන්නම ජීවත්තේ එන තිම් දිිර මේ කාතාවක් පාවිච්චි කරනවා මුදල හම්බ කර හැබයි කාතාවට කට අතවත් තියන්න දෙන්න නැ නවම් අතතියන්න ලැබෙන කාන්තාවක් වගේ ය හැඩගන්නල අතතියන්න කලින් කැමරා කරගන ඇවිල්ලා අදාළ මුදල් කප්පං ලබාගන්න චරිතය බැති මේ වගේ දුෂ්ක්‍රියා කරනකොට අනිවාරම්ම බල පැෑමි පැතරෙනවානේ බලබෑමත්ත එක තමයි තට පලවෙනි දෂ්්‍රාව කැරගැවෙන්නේ තැන් සිට හිත්තා ගන්න බැරි පැතිවලට මේ චිත්‍රපටය කරගෙනවා පුතුමාකාර චරිතයක් හරි මට මම හරි ආසාවෙන් නිරූපණය කරපු චරිතයක් ඒ චරිත ම කමැති ගොඩා ක්‍රවල් කරන්න මොකද මේ චිත්‍රපට ආවට පස්සේ බැලුවනන්තමයි ගොඩක් වඩාන්නේ ැටි රක තර ොුව දගම දෂ්‍රා පන්දුවක් පගේ තමයි මේ කතාවස්තුව මෙහි යන චරිත අපට හිතාගන්න බැරි පැතිවලට කරකැවෙනවා හේතුව පලය හේතුව පලයආදේශ කරගන්නබල ඉති හරිම සිත්් අද ගන්න සුල් විදිීර දුෂ්ෂකාාවකේ ඔබට ගෝචර කරගන්න පුළුවන් ඒටික ආකෂණය විදිීට සජිත කිවේ දැන් අපි දන්නවා දැන් එකත් එනක ගුම බලගින්වා අවධානෙන් ඉන්නයි ගාඩි තියෙනවා සිනමා හලේ යන්න ගීම් බලන්න සජිතත් එනවලු අයකත් අවධානෙන් ඉන්න ඔලිතියාගන්න ඉතින් මේ පියපොද විය ඉතින් රාජකාරිත් තියෙන හින්දා රෙඩිවෙලා ඉති මේ මැදිී රඳෝ ගන්නත් බෑපිට කාලෙ තරස්සන හින්දා නෑ ඇති අපි මචයකයි ෆිට්ට කර ඉතින්ි ඇ මත්සා එකකි අනි බොහම ස්තතුතියි මේ මේ සාකච්ඡාවට කැඳෙව්වාට සහ ශනල් ලෝවාගෙනත් වචනයක් කියන්නන පූරකයක් විදිහට කෙනෙක් න්ටවී් කරන්න කලින් ඒ පිළිබඳ හොන්ද අධදනයක් කරලා බැදගත් ප්‍රශ්නාහන්න මේ වගේට ස්ානක ල් ලැබීම මගිතනය අපිට එක පුදවාකාර වටිනා ගමක්. තුොට මම සුභපතනවා මේ ශර්ණටීවයකට වගේම හැලබුග් සතිය ස සිනවා. හෙලබුබ් සතියේ සිනමාව න ෝකස් කිය ශේෂන්ගේ නේවතමයි මංහිතනි සිනමා රසිකන්ට එවගේ කලාවට සාහිත්‍යයට ආදරය කරනයට මෙවැනි වැඩසිටාන අනිවාරෙන් තියෙන් නොන මට ප්‍රසන්න්න එන්න කලින් වැඩටසටහනගැෙන බම ඇතුමගේ ඇහවගතා කරලා කොහොමද කියලා. සජත ඉත්තාම හොඳ ප්‍රශ්න වැඩි හනවාට හිත්තේ තින්දවට කතා කරන්න හොඳ තෝතන්නක් අනිවාර ම වැඩස්ටහට ඇන කියලලා ඔන්න යායාගේ සහතික මට දුන්න. එඇ මේ දසල ඇතටම ටඩ ඩන්වලට යනවා අඩු කාලයක් තරියාසාාවෙන් මංඟදාවේ පූරකයක් ලෙසවා ලස්සර ජොබ්යක් කරා තැන්කව සෝමත් සුපදනවා බෝවිස්තූති අඩසර ඇතුලෙම යැගේීම අපට ලබාදුන්නට තිය අපටඒ ශක්තියක් ඉති අපි. ඔබම තමයිතිං ඒ තරම් මාන්සි වෙනවානම් මාන්සි වෙන්නේ මොකද ඔබ චරණයිසර නිකංවාඩි වෙන්නෑ තවත් රිමමුට කොට්‍රොල්ල එකේ බටන් තියති. ඉතින් හජිත. cadre Vovisti apinavatmbevu.